වගේ සැහැල්ලු ප්ලාස්ටික් ඒවා ලම් තියෙන කප්පි සුමට කරන්න අපි කරලා තියෙන්නේ ලිහිසි තෙල් ටිකක් දාලා ඝර්ෂණ ඉවත් කරලා තියෙනවා දැන් මම ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ කප්පි දෙක එකම තලයකට ගේන්න ඒක ඒක තල බලපද දෙකට තුල්ලිය වෙන්න ඕනේ හරිද සමතුලිත අවස්ථාව ඊළඟ මම කරන්නේ මෙන්න මේ වගේ ගන්නවා පුරු කටු ඩ්‍රෝවින් පින් හතරක් බලන්න නොටිස් ගහන්න ගන්න ඩ්‍රෝවින් පින් හතරක් අරගෙන මේක අවිනිශ්චිතතාව කියන්නේ අපි පුද්ගලවාද දෝෂ අඩු වෙන්න මේක පක්ෂේපණය කළා මේ තන්තු වල ක්‍රියාවේ එක කඩදාසි කරන කඩදාසි එහෙම යන්න පුළුවන් කඩදාසි එහෙම ගියොත් අනිම රූප සරහන වැරදි නිර්මාණාත්මක දෝෂයක් එවැන්නේ පුද්ගලවාද හැම දෝෂ වලට ඒ නිසා මේක අනිවාර්යයෙන්ම මේකට හයි කර ගන්න ඕනේ. මෙන්න මෙහෙම කියලා හයි කර ගන්න. හරිද? 60ක් 70ක් තියෙනවා. ඒ නිසා සාමාන්‍ය කිලෝ ගණන් මේවට දාගන්නේ නැහැ. ග්‍රෑම් 10 15 දාගන්නෙත් නැහැ. එහෙම නේද? අපි බලමු හොඳ සමාන රාශියක් එන විදිහට මම කරන්නේ මේ පැත්තට දානවා මොන ග්‍රෑම් 100 එක දැම්මද? ඒක තුන දාලා අත්හැරෙද්දිම ගණන් බඩක් අද මේක යන ඔක්කොම පහළට එන්නේ. දෙවෙනි එක මම කරන්නේ හය පැත්තට यहाँ पे तो वह डेंटल मान के लिए या मैंने मेरे पास तेरे काम का इस काम दिया तेरे का बाहर पढ़िया दागा मैं कहता हूँ वैरी बग ग्रैम सी है वैरी काफी दाम हो कट गए उधर आप मुझे तब गए अंदाज़ में इस साइज़ यहाँ दे माँ कर दे यहाँ पे तेरे दे रात में ग्रैम इस साइज़ මම ගන්න දාවි. දැන් අපි කරන්නේ ගල් කැබැල්ල මැද බාරයට තෝරගන්න. මෙන්න මෙහෙම. ඒකල පද්ධතිය නිදාස් කරා. නිදාස් කරාම ඔහොම පහළට එනවා. අපි මේකට තව පහරයක් එක්ක අවුල්. රයිට්. ඔය විදිහට ඇවිල්ලා තියෙනවා. මේ පැත්තේ මෙහෙම තියෙනවා පළවෙනි පියවරේදී අපි ආ දැන් මේ කොලේ තියෙන පොඩි ප්‍රශ්නක් තියෙනවා දැන් හදා ගන්නවා කොලේ මැද හරියට එන්න කොලේ මෙහෙට අරගෙන දැන් ඔයාලා පේනවා මේක සමමිතික නැතුණු ඇවිල්ලා තියෙන එහෙම තමයි එන්න ඕනේ හරියට මැදින් ගියොත් එහෙම අපි හිතනවා කලින්ම මේක මෙහෙම ඉන්න ඕනේ කියලා සමමිතික වෙයි එතකොට ඒකේ වරදින්න පුළුවන් දැන් පොඩ්ඩක් මෙන්න මේ වගේ පාරේ පැත්තකට ඇවිල්ලා ඉන්න ඕනේ එතන නේද දෝලණය වෙන්න දෙන්න බෑ සම්පූර්ණයි නම් දෝලණය වෙන්න බෑනේ හරි දැන් මම මේ පැත්තෙන් ඇහැ තියලා බලනකොට තන්තු ඔක්කොම එකම තලයක ඉන්න ඕනේ කියන එක. එතකොට ඒක තල වෙනවා. දැන් මේක නෑ ඒක තල වෙනවා. මේකේ වැරද්දක් පාඩක් දකින්න පුළුවන් කාටහරි. පුළුවා මේ තුනත් එක්ක ගිහිල්ලා මේ බිත්ති ගැඩිනවා. එතකොට මෙතෙන් එන ප්‍රතික්‍රියා බල අපි දන්නේ නෑ. ඒක නිසා මේක පහළට එන්න ඕනේ මෙහෙම. තේරෙනා නේද? මේක පහළට එන්න ඕනේ. ඒක හදා ගන්න වෙනවා. මේක මෙන්න මෙහෙට දාන්න අපි. මෙන්න මෙහෙම. හරි. ඒ එක ගහන්න පුළුවන් විභාගෙට දැන් මේක වැරද්ද මොකක්ද කියලා. ඒකුර මේ තත්ත්වේ වදින්න බෑ. ඒ කියන්නේ මේ අඳින සිත්තම් පුර එල්ලෙන්න තියෙන්න ඕනේ. මේ බාහිර එල්ලෙන්න ඉඩ තියෙන්න ඕනේ. පිටියක නිකන් හයි කරලා හරියන්නේ නැහැ. දැන් අපි කරන්නේ මෙන්න මෙයා ගනන්ද දැන්මම. දැන් ගහලා තිබ්බ තැන සෙට් වෙන්නේ නැහැ. එතනින් ගහ ගන්න. ඒ කියන්නේ මේ එහෙනම් බාහිර පාඩි එකතු කරලා මේ සිදු කරදාසිය ගැවුවා නම් හරි මේ නේද ඊට පස්සේ සුලා කැටි වල ස්කන්ධය මැනගෙන තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ අපි මෙන්න මේ තන්තු වල ක්‍රියාලේඛා සටහන් කරන්න කලින් විතර මහ ප්‍රශ්නයක් මේක කප්පි වල දර්ශනේ නොසලකා හැදී හැදී දැයි එතකොට මේක දැන් වේදිකාව වල දෝලණය වෙන හැම වෙන්න බෑ දැන් සාමාන්‍යයෙන් අපි අර බිමනේ තියන්නේ දැන් මම මේක ඇවිදින උටත් හෙල වෙන්නේ දැන් මෙන්න මේ මේවා මේ දෝලණය වෙන එක නතර වුණාම එහෙම නතර කරගන්න මම කරන්නේ විහිද චතුරස්‍රය අරගන්න විහිද චතුරස්‍රය අරගෙන මම කොහොමද මේ පැත්තේ එකතාවද කියලා බලන්න කියලා මේවා මේවා වටිනවද කියලා බලන්න කිව්වා තාත්තෝ හරි කප් මේ පුරා දැකේ අනිවාර්යෙන් බලන්න
ඒක කරලා නැත්නම් මේ කප්පි සකස් කරන්න පුළුවන් තන්තු එකම තලයකට එන්නේ. මම මෙහෙම බැලුවම අර එක හැක් බැලුවම තන්තු එකම තලයකට පිහිටනවා. මම විහිදගත් රස්සේ අරගෙන මෙන්න මෙහෙම සුදු කඩදාසියට තිරස්ව සිටවනවා තන්තු වලට ලම්බකව. ඒත් වෙන්න නෙමෙයි. මෙන්න මෙහෙම හිටවල. ඒ කරලා මේ ඍජු දාලය අර තන්තු ගැට ගැසු ඕලක්ෂයේ යාන්ත්‍රණය ස්පර්ශ වෙනකොට අඩියේ සලකුණක් දාගන්න. මෙන්න මේ හරිය. පැහැදිලිද? මේ වගේ නම් ලොකු හිතකට ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මේ ලොකු එකකුත් තියෙනවා මේ. එහෙම නැත්තම් ළමයෙකුට කියන්න පුළුවන් තලදාපණයකින් ඕලක්ෂයට අකුරු කරන්න පුළුවන්ද කියලා. බෑ. තලදාපණේ පසාර කරන අපිට සලකුණක් හොයන්න බෑ රේඛාව. ඒක. පස්තර පොඩි. දැන් මේක කළා මම කරන්න ඕන ඔතෙන්ට ඕලක්ෂය අඳුනගන්න. මේක දැන් වේදිකාවේ උඩ මම එහෙම යන නිසා පොඩ්ඩක් හෙල වෙනවා. එහෙම කරන්න බෑ පොළවේ තියලා මේක කරන්න. ඔන්න මෙතන සලකුණක් දාන්න. හරිද? මේ කප්පි ඝර්ෂණයෙන් තොරනම් මේ ඉහළ තියෙන බහරේ තන්තු යට තියෙන එහාට හරියටම සමානයි. ඇයි සුමුද ස්පර්ශයක් නම් එහෙම වෙනවක් වනේ. තන්තු සෑහෙනවා. සිහින් තන්තු ගත්තම හරියි. අර පැත්තෙන් ඉහළ තියෙන බහරේ ආතතිය බර මෙන්න මේ තන්තු ආතතියට සමානයි. T එක T2 කියලා හිතමුකෝ. අන්න ඒ දෙක දන්නා බල දෙකක් බවට පත් වෙනවා. මොකද දන්නා බාර මම ඉක්ුත් කරලා තියෙනවා. මේක තියෙනවා ග්‍රෑම් 40යි උලක්කතියේ 30යි 70යි එහා පැත්තේ තියෙනවා 30යි 30යි 60යි මේකේ ග්‍රෑම් 70යි නිව්ටන් කීයද කියන්න මට එනවා 70යි ග්‍රෑම් දශමයි 7යි නිව්ටන් මේ පැත්තේ දශම 6යි නිව්ටන් හරිද මැද තියෙනවා දැන් අපි හරි එතෙන්ට ගන්න ඕනේ දන්නා භාගයක් මැද භාගය හරි අපි හමු ග්‍රෑම් එක 70යි කියලා හරි 85යි කියලා මේ මැද භාගය දැම්මම කරන්නේ මෙන්න මේක චුට්ටක් පහළට ඇදලා අතාර ගොඩක් නෙමෙයි බාර පේනවා දැන් මේක මෙහෙම උඩට පහළට යනවා බලන්න චුට්ටක් පහළට ඇදලා අතාරේ උඩට පහළට ඇවිල්ලා එතෙන්ට නතර වෙන්නේ නැහැ වෙන තැනකට නතර උනේ මේ පේනවා නේද අතර නෙමෙයි නතර උනේ වෙන තැනක එහෙනම් මෙන්න මේ කප්පි වල ඝර්ෂණය තියෙනවා ඒක නිසා උඩ පහළට ඇදලා උඩට යනකොට බැදෙනවා ඝර්ෂණේ ඒක චලිතයට විරුද්ධ කරනවා දැන් එන මම කරන්නේ මේ ඝර්ෂණේ අයින් කරන්න ඕනේ අයින් කරන්න ලිහිසි තෙල් ටිකක් අරගෙන මෙන්න මේ කප්පි වලට මෙන්න මේ කප්පි ස්පර්ශ වල ව්‍යායාමයට අයින් දෙන්නයි දාන්න ඕනේ උඩට එතකොට මේක මේ ඝර්ෂණේ අයින් වෙලා යනවා දැන් ගියා විභාග ගියාද ඉස්සරහ විභාගය එක ඇහුවා කොහොමද ඔබ ඝර්ෂණ ඉවත් කරන්නේ කියලා දැන් ඝර්ෂණේ තියෙනවා ඝර්ෂණේ නැත්තම් මේක උඩට පහළට මෙහෙම දෝලණය වෙලා අතෙන්ට වැවිලා නතර වෙනවා පරිදි ඔන්න මම ඒක කිව්වා නතර වුණාට පස්සේ අපි මම කරන්නේ මොකද්ද? ඝර්ෂණ ඉවත් කරලා කප්පි සුමුද කරලා තියෙන අවස්ථාවක මෙන්න මේක සමතුලිත වෙන විදිහ. දැන් මේක දෝලණය වෙන්න බෑ. මම කරන්නේ තන්තු වල ක්‍රියාලේඛාව මෙන්න මේ ප්‍රස්ථාර කොළයට ගන්නවා. ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි විහිද චතුරස්‍රයෙන් සලකුණු කර ගන්නවා ප්‍රක්ෂේපණය කළ ගන්නවා දෙක ප්‍රතිබිම්බ සම්පාත ක්‍රමය. අලිසිතල් කියන පොතක් පොඩ්ඩක්. හරි. මේ කොල්ලා ඉන්නවා බෑ. දැන් බලන්න කතා වැඩේ. ඔන්න මගේ නිහිතයි තමයි මේ එහෙම යන්නේ මම නැත්නම් මේ පැටියල කරන්න කින් නැහැ නේ හරි ඔන්න බලන්න විහිද ගත්තා පස්සේ මෙන්න මෙහෙම තියෙනවා තන්තු වල ඒ කරලා තන්තු වල ලම්බකව තියන මොනවද කරන්නේ මේ ඍජු ධාරයේ තිරස් ධාරයේ තන්ත්‍රයේ යාන්ත්‍රික නිෂ්පාදක වෙනකොට පැන්සල් අරගෙන විහිද චතුරස්‍රයේ අඩිය සලකුණක් දා මෙහෙම ඒ සලකුණට සෙන්ටිමීටර 5ක් 4ක් 5ක් දුරින් ළඟ නෙමෙයි චුට්ටක් දුරින් තවත් ඒ තන්තුවට මොකද රේඛාවක් අඳින ලක්ෂ දෙකක් වත් දෙපේ තවත් සලකුණක් දාන්න. ඔය විදිහටම අනිත් තන්තු දෙකක් කරනවා යට තන්තු දෙකක් කරනවා. එහෙම නැත්තම් කරන්නේ මෙන්න මේක. ඒකත් අහගන්න. තල දර්පණ කැබැල්ලක් අරගන්න. තල දර්පණ කැබැල්ල. මූණ මෙහෙ පැත තියා ගන්නවා. තියලා පරිස්සමට සලාසලංගා විමඩ අතාරින්න එපා. ලැග්නිස්ගේ කුටි කන්න මේ. තල දර්පණ ගෙනා. මේ කරන්නේ මෙහෙම තියෙනවා තන්තුවට යටින් කඩදාසියක් මත තියෙනවා. දැන් අතාරින්න බෑ නේ දැන් මොනවා කරන්නේ එක හැක් වහනවා අනිත් ඇහ අරිනවා දැන් ඒක අතින් වහගන්න යන්නේ පයතුරු පැන්සල් අරගෙන ඉතින් මෙන්න පැන්සල් අරගත්තා දැන් මේ ඇහ අරගෙන බෝඩ් එකට ලම්බකව තියලා මෙහෙම මෙහෙම යනවා යනකොට ඔයාලත් මට පේනවා මම ඔයාලා නිද්‍රෙත් කරනවා ඒකලා මෙන්න මේ ධාර්මණයෙන් පේන තන්තු කොටස දිහා බලනවා ඒකට කියනවා ප්‍රතිබිම්බ තන්තුව කියලා හරිද නියම තන්තු උඩින් තියෙනවා ප්‍රතිබිම්බ තන්තුව දර්පණයෙන් පේනවා අන්නේ දෙක එකමත ඒක වැටි
වැසී සමපාති වී වචන තුනක්වත් තුනම හරි සමපාත වේලාවේ දර්පණයේ කෙළවරින් සලකුණු දෙකක් දා ගන්නවා සෙන්ටිමීටර් 4ක් අතර පරතරය සලකුණු දෙකක් දාගෙන අනිත් එකටත් ඔය වැඩේම කරා මම මේවා කරනවා නම් ඔච්චර ලේසි දේවල් පොත් ඕනේ නැහැ යට එකටත් ඔය වැඩේම කරා හරිද දර්පණයේ තුලින් පේනවා ප්‍රතිබිම්බයේ අවස්ථාව මුණත් පේනවා ඒක කියන්නේ දැන් මොනවාද මේ තන්තුවට සලකුණු දෙකයි අරකට දෙකයි මේකට දෙකයි සලකුණු හයක් තියෙනවා ඕලක්ෂයක් තියෙනවා දැන් කරන්නේ මේ කඩදාසිය ගලවලා එළියට ගන්න කලින් බලන්න ආවෝ ලියන්න කියන බාර හරිද කියලා මැද බාරය 70යි කෙළවරේ බාරය 70යි ඊළඟ එක 60යි කියලා මගේ ළඟ නම් රෙකෝඩ් එකක් තියෙනවා මම මේ කඩදාසිය ගලවලා එළියට ගන්නවා ඒ ගන්න කඩදාසිය මේ හැරි මම පස්සේ අරිනවා දැන් පරිමාණය තෝරගන්නවා නම් බද්ධ පාදයේ අඩුම දිග සෙන්ටිමීටර 10ක්වත් තියෙන ඒක ළමනා කරන්නේ දෙපස බාර බද්ධ පාදයකට සමාන්තරාසිය ඇඳලා මැද විකර්ණයේ දිගමයි දිග මැනලා ඒ දිගට අනුරූප ස්කන්ධය ගන්න එක ඕ බල ඒකල බලනවා මැදට දාලා තිබ්බේ ඒ ගානද කියලා අමතක කරන්න එපා තුලාට කි ස්කන්ධයක් තියෙනවා එහෙමනම් මොනවා වෙනවද මැද බාරයේ බල තුලයේ කෙරේ විකර්ණය හරහා ගණනය කළ භාරය ඒ දෙක සමාන නම් ඕලක්ෂයේ උත්තර සමතුලිත වුණා එහෙම වුණා නම් නියමේ සත්‍යයි කියලා උගත. ඊළඟට කරන්නේ ඊළඟ පැතිකඩේ කියන්නේ බල සමාන්තරාස නීමේ නොදන්නා ස්කන්ධයක අගය වෙනවා. නොදන්නා ස්කන්ධයක ඔයාලගන්නේ මේ දෙකලවල තුලත් ඇති වෙන ස්කන්ධයේ තියෙන එකද මැද තියෙන එක. මැද තියන්න ඕනේ. ඇයි? දෙපැත්ත ස්කන්ධ දෙක දැන නැතුම් බද්ධපාද වල සමාන්තරාසය කොහොමද අඳින්නේ? බද්ධපාද දැනගෙන ඉන්න බෑ අඳින්න. ඒක නිසා මෙතෙන්ට දාලා අලුතෙන් ආයේ සමාන්තරාසයක් අඳින්න ඕනේ. ඇඳලා විකර්ණයේ දිගමයි. දැන් අපි ඔක හරියට කරාද කියලා දැනගන්න ඕනේ. මෙන්න මේ හරිය අඳුන සිරස් විකර්ණය. මේ යටින් ඇඳපු මැද තට්ටුව දිගේම ආවේ නැත්තම් දෝෂ සහිතයි. ඒක නිසා අපි ගණනේට පෙර චෙක් කරලා බලනවා මෙන්න මේ මැද පහළට තියෙන තන්තුව මතම අරයගේ විකර්ණ වෙනවා. ඒකයි අර යට තන්තුව සලකුණු කරගත්තේ කලින්. ඒක බලන්න ඕනේ. ඒ විකර්ණ ඇලවෙනව පරීක්ෂණය දෝෂ සහිතව තමයි කරලා තියෙන්නේ. එනවා ආයෙ මුලින් ඉඳලා කරන්න. හරිනේ? ඔච්චරයි යෝග්‍ය තියෙන්නේ. ඊළඟට මම කරන වැඩේ මොකද්ද? තන්තුව මෙතනින් තුලත් ඇටියෙන් ලියලා බාරේ ඕකේ මොනවා කරනවා? කෙලින්ම ගලනවා. යට ගහලා මෙන්න මේ ජැක්ක ආකාරයකේ තියපු ජල බීකරේ මේකට යටින් තියලා අර වස්තුව සම්පූර්ණයෙන්ම මේක ගිල්ලනවා. ඉස්සලා කරපු පැන්ට් එකම අදගන්නේ. ගිල්ලලා පද්ධතිය සමතුලිත වෙන අවස්ථාවේ අලුත් සමාන්තරාසිය ආයතන. එතකොට ඔයාලා දන්න උඩුකුරු දෙරපු වෙනකොට දෘශ්‍ය බරක් එන්නේ. බර අඩුයි. එහෙනම් මැද විකර්ණය කොට වෙනවා දැන් ටිකක්. ඒ විකර්ණයයි වායු ගෝලයේ වස්තුව තියෙනකොට විකර්ණයයි අතර සම්බන්ධයක් කරන්න ඉස්සෙල්ලා වගේම අපිට ළමන කරන්න. මේ ගල් ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය ගණන් දෙවක්. ඔච්චරයි පැන්ටි කරේ. ඒක දැන් හරි ලේසියි. ඔකේ අමාරු කොටසකට තියෙනවා අර සමාන්තරාසිය අඳින්න කලින් තන්තුවේ ක්‍රියාවලියක කඩදාසියට ප්‍රක්ෂේපණය කර ගන්න ඕනේ අසමපාද දෝෂ නැතුව. හරිනේ? හරි. එහෙනම් අපි පරීක්ෂණ පියවර ඉහළට දාමු. පස්සේ දැන් පැටිකල ගැවිලා කරලා එන්ට කරලා තමයි මේ වැඩේ අත්දකින්නේ. දෙනවනේ? හරි.